එංගලන්තයේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම අතර තිබුණු තරගයේ ක්‍රීඩා ලෝලින්ට ලෙහෙසින් අමතක නොවන තරගයක් බවට පත් කරන්න එංගලන්ත කණ්ඩායමේ නායක මෝගන් සමත් වුණා. ඇෆ්ගනිස්තාන් කියන්නේ ලෝකයේ හොඳම දඟපන්දු බලකාය ඉන්න කණ්ඩායම කියලා තමයි පසුගිය කාලේ පිළිගැනීම තිබුණේ. රෂිඩ් ඛාන්, මුජිබ් රහමාන්, මොහමඩ් නබි වගේ පන්දු යවන්න පසුගිය කාලේ පෙන්නපු දක්ෂතා එක්ක ඔවුන්ට IPL තරගාවලියේ පවා ලොකු අවස්ථාවක් ලැබුණා. මේ විදිහට රෂිඩ් ඛාන් ගොඩනගාගත්ත නමත් එක්ක ලෝකුස්ලාන් තරගාවලියේ ආරම්භයේකම මේ ක්‍රීඩකයා ගැන ගොඩක් විචාරකයෝ කතා කළේ තරගාවලියේ වෙනසක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා. 2019 ලෝකුස්ලානේ ආරම්භයට කලින් තරගාවලියට සහභාගී වෙන කණ්ඩායමවල නායකයෝ සහභාගී වෙලා තිබුණු හමුවේදී අපූර්ව ප්‍රශ්නයක් ඇහුවා විදේශ රටක ක්‍රීඩකෙක්. තමන්ගේ රටට ගන්න අවස්ථාව දෙනවා නම් මොන ක්‍රීඩකයාද ගන්න කියන එක. ඒ තමයි ඒ නායකින්ගෙන් අහපු ප්‍රශ්නේ උනේ. එක එක කණ්ඩායමවල නායකයෝ එක එක උත්තර දෙද්දී නවසීලන්ත නායක කේන් විලියම්සන් කිව්වේ රෂිඩ් ඛාන් තමන්ගේ කණ්ඩායමට ගන්න තියෙනවා නම් තමන් කැමති කියලා. රෂිඩ් ගැන ඒ විදිහට අනිත් කණ්ඩායම් පවා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත් එංගලන්ත තම තීරුවල ඒ තරම් වැඩක් කරන්න රෂිඩ් මේ වෙනකන් සමත් වෙලා නැහැ. සිම්බාබ්වේ, අයර්ලන්තයේ වගේ කණ්ඩායම් එක්ක වැඩපෙන්වට ජාත්‍යන්තර තලයේ ඉහළින් ඉන්න කණ්ඩායම් එක්ක වැඩපෙන්වන්න රෂිඩ්ට ලේසි වෙන්නේ නැහැ කියන දේ හොඳින්ම පෙන්නපු තරගයක් බවට එංගලන්ත ඇෆ්ගනිස්තාන් තරගය පත් වුණා කිව්වොත් හරි. මුජිබ් නබි වගේ පන්දු යවන්න විතරක් නෙමෙයි, රහමත් ෂා දඟ පන්දු යවන්නෙක් විදිහට එංගලන්ත ප්‍රතිකරු ඉස්සරහා මොන විදිහට වැඩපෙන්නයිද කියන දේ බලලා තරගයේ 18 වෙනි පන්දුවාරයේදී තමයි එදා රෂීඩ් කැඳවන්න ඇෆ්ගන් නායකයා තීරණය කරන්නේ. මේ විදිහට තරම කහුවෙලා රෂීඩ් ගේන්න ඇෆ්ගන් නායකයා හිතන්නේ ඉනිම අවසානයේ එංගලන්තයෙන් එල්ලවන ප්‍රහාරයක් වළක්වා ගන්න තමන්ගේ ප්‍රධානම පන්දු යවන්නා යොදා ගන්න අරමුණක් එක්ක. මේ විදිහට හංගල තියලා එළියට ගන්න රෂීඩ්ට හැංගින්නම් පහර දෙන්න එංගලන්ත ප්‍රතිකරුව සමත් වෙන්නේ මේ ලොකුස්ලානේ රෂීඩ් බීත්කාවකින් කණ්ඩායමක් හිටියා නම් ඒ බය ගැනත් දෙපාරක් හිතන්න අවස්ථාවක් උදා කරලා. බංග්ලාදේශ නායකයාම ශ්‍රී ලංකා තරගයෙන් පස්සේ කියපු කතාවක් රෂීඩ්ටත් අදාළයි කියලා හිතෙනවා. පසුගිය කාලේ රෂීඩ් පොඩි කණ්ඩායම් ඉස්සරහා පෙන්වපු හැකියාවත් එක හදාගත්ත නම නිසා අනිත් කණ්ඩායම්වල ප්‍රතිකරු පොඩි චකිතයකින් රෂීඩ් ඉස්සරහා සෙල්ලම් කළත් එංගලන්ත ක්‍රීඩකයෝ නම බලන්නේ නැතුව තමයි පහර දුන්නේ. එදා මාලිංග වගේ නම් දැරූ පන්දු යවන්න ඉස්සරහා අසාර්ථකුණු ඇෆ්ගන් ක්‍රීඩකයන්ට නායකයා දීපු උපදෙස් තමයි මේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි නමට බය වෙලා පන්දු යවන්නෙක් ඉස්සරහා සෙල්ලම් කරන්න හොඳ නැහැ. නම ගැන නොහිතා එන පන්දුවේ විදිහට පහර දුන්නා නම් ඔය නම් දරාපු පන්දු යවන්න ඉස්සරහා සාර්ථක වෙන එක මහ දෙයක් නෙවෙයි. ඔය විදිහට එදා ඇෆ්ගන් නායකයා අපේ තරගයෙන් පස්සේ දීපු උපදෙස අනුව ඇෆ්ගන් ප්‍රතිකරුව නම් සෙල්ලම් කරනවා පේන්නේ නැහැ. හැබැයි ඇෆ්ගන් නම් දරූ පන්දු යවන්න ඉස්සරහා අනෙක් රටවල ප්‍රතිකරුව නම් උපදෙස අකුරටම පිළිපදිනවා තමයි පේන්න තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙන් ඔයාට සුබ දවසක්.